අන් සතු මුදල් තමන් සතු කරනොගත් මනුස්සකම කියාදුන් පුංචි දෝනිට සහ පාසලට ස්වර්ණවාහිනි පත්තරය නිසා අද උදේම ලැබුණ දේ. මෙන්න සම්පූර්ණ විස්තරය. රජයෙන් ලබාදුන් පොත් අතර තිබූ අන්සතු රුපියල් 20,000ක් යළි ලබාදුන් කුඩා දැරියක් පිළිබඳව ඊයේ ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන මගින් හෙළිදරව් කළ අතර මේ වන විට බලධාරීන්ගේ අවධානයද ඊට යොමුව තිබෙනවා. ඉබ්බාගම ප්‍රදේශයේ ජීවත් වන මෙම දැරියගේ නිවසට අද පෙරවරුවේ ස්වර්ණවාහිනී පත්තරේ නිෂ්පාදක කණ්ඩායම ගොඩවැදුනේ ඇගේ සහ පවුලේ අනාගතය වෙනුවෙන් දායකත්ව රැසක්ද රැගෙනයි. අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන මගින් හෙළිදරව් කළ මෙම දැරිය සම්බන්ධයෙන් ඉන්දික අනුරුද්ධ රාජ අමාත්‍යවරයාගෙන්ද කරුණු විමසීමක් කර තිබුණා. ඒ අනුව ඇගේ නිවස ඉදිකර දීමට අවශ්‍ය කටයුතු සොයා බැලීම සඳහා ඉන්දික අනුරුද්ධ රාජ අමාත්‍යවරයාද එම අවස්ථාවට පත්තරේ නිෂ්පාදක කණ්ඩායම සමගින් එක්ව සිටියා. එහිදී අදහස් දක්වමින් රාජ අමාත්‍යවරයා ස්වර්ණවාහිනී නාලිකාවට සිය ස්තූතිය පළ කරමින් සඳහන් කළේ මෙම දැරියට මෙන්ම එම පාසලේ තවත් දැරියක් වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට රජය සූදානම් බවයි. දැස් නොපෙනෙන එම දැරියගේ පියා ගීත ගයමින් සිය දරුවන් ජීවත් කිරීමට වෙර දරන්නකු වන අතර මව කුලී වැඩ කරමින් දරුවන් පාසල් යැවීමට වෙර දරනු ලබනවා. පවුලේ කොතරම් අගහිගකම් තිබුණත් අන්සතු දේ සඳහා ලොල් නොකළ ඒ ආදර්ශමත් දියණිය පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් රටම දැනුවත් කළේ සමස්ත සමාජයටම ආදර්ශයක් දීම සඳහායි. මේ අතර එම දැරියගේ පියාගේ නොපෙනෙන ඇසුව කර දීම සඳහා රෝහලක් ඉදිරිපත්ව සිටිනවා. ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන අතරේ මැදිරියට ඇමතුමක් දෙමින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරනු අතර එම රෝහලේ ප්‍රධානියෙක් සජීවීව වැඩසටහනට එක්වමින් ඒ බව තහවුරු කරනු ලැබුවා. මේ පිළිබඳව ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.